මම හිතන විදිහට 39 දෙනාගෙන් ඉල්ලන්නේ ඍජුව ඍජු පිටිපත්යේ ඉල්ලන්නේ රට හදන්නෙම රටේ ජයග්‍රහණය ලබන්නෙම රටේ ජනතාවගේ ජනවරම අවශ්‍ය වෙලා රටේ නායකත්වය අරගෙන වැඩ කරන්න ඕන කියලා පක්ෂ කීපයි ඒන් එක පක්ෂයක් තමයි ජනසිර පෙරමුණ. Light below of ජීවිතේ on David Perez Sola හැම එළියකටම වඩා විශ්වාසයි. ජනතාවගේ දුකට පිහිට නූන පක්ෂ ඒ වගේම අද දින මේ මොහොතේ මේ අවස්ථාවේදී සෑම ජනාධිපති අපේක්ෂකයෙක්ම රටට කරලා තියෙන්නේ මොනවද? රටේ සම්පත් ඒක රාශිකලා ජනතාවට සහන දුන්නද? රටේ සම්පත් විකුණන්නද මේ කට්ටිය ආපස්ස ජනාධිපති මැතිවරණයට එන්නේ? මම මේ අවස්ථාවේ ජනතාවකින් අහන්න කැමති ජනාධිපති අපේක්ෂකෝ ජනාධිපති ධූරිය ගත්තට පස්සේ නායකත්වයේ ගත්තට පස්සේ ජනතාවගේ දුක හඳුනාගෙන මොන ජනාධිපතිවරයාට ගමක් ගමක් පාසා යම් කණ්ඩායම් ඇති කරලා ජනතාවගේ දුක බැලුවේ? අදටත් මිනිසුන්ට සෙරප්පු දෙකක් අන්න නැතුව වැසිකිළියක් අන්න නැතුව ඉන්න නිවසක් අන්න නැතුව ජනතාව දුක් විඳිනවා. ඒ වගේම තමයි නිවාස නොමැති ලක්ෂ 27ක් ඉන්නවා. මේ අයගේ මේවා බැලුවා නම් මේවා ගැන සොයා බලලා වැඩ කරා නම් අද මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ. නමුත් ජනාධිපති අපේක්ෂකත්වයේ අරගෙන ওই කීප දෙනා ඉල්ලන්නේ ජනවරම ඉල්ලන්නේ මොකද? රට හදන්නද රට විනාශ කරන්නද? මේ රට හදන්න නම් දැන් හැම කෙනාම කියනවා බංකොල කරපු රට හදන්න ජනවරම ඉල්ලනවා. තරුණ තරුණියන්ට රැකියා දෙන්න ජනවරම ඉල්ලනවා. හත් වලාමේ තොපිටික ඔක්කොම පාර්ලිමේන්තුවේ හිටියා. නායකත්වයක් ගත්තා. ජන රජත් වුණා. රජකම් කරා. ඒ වුණාට තරුණ රැකිය හම්බුන්නේ මහා පරිමාණෙන් අප්පච්චිලා තාත්තලා පුතාලා ඒ වගේම නෑදෑ හිතමිතුරු උන්ට අවශ්‍ය කරන පහසුකම් ලබා ගත්ත මිසක් රටේ ජනතාවට මොනම හේතුවක් උඩවක් පහසුකම් ලැබුණේ නෑ. එසේනම් මම අහන්න කැමති ජනාධිපති අපේක්ෂකයන්ගෙන් අද වෙනතුරු IMF එකෙන් ගත්ත සල්ලි වලට මොකද වුනේ? බැදුම් කර සිද්ධියේ සල්ලි වලට මොකද වුනේ? සීනි බදු වංචාවට මොකද වුනේ? ඊළඟට තව නොයෙකුත් ආදී මංකොල්ල කාපු මේ අය නීතිය රැහැට ගත්තද? නීතිය ක්‍රියාත්මක කරාද? නීතියේ අවශ්‍යතාවය අවශ්‍ය වෙලාවට නීතියෙන් දඩුවන් දුන්නද? අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.